Sri Lanka's most powerful news brand. පාර්ලිමේන්තුව ලබන 8 වෙනිදා කැඳව හොත් එය 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට බලපෑමක් වේද? මේ ගැන අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කළා. අපි බැඳුම් කර විවාදයේ හෝ මහා දූෂණ විවාදයේ හෝ ඕනෑම විවාදයක් පාර්ලිමේන්තුවේ සිදු කිරීම මැතිවරණ කමිෂන් සභාවට කිසිසේත්ම අදාළ නැහැ. ඒ ඇති එකම අදාළ භාවය 8 සහ 9 කියන දෙදින නියඬ කාල සීමාව තුළට වැටීමයි. එය සම්බන්ධයෙන් කල හැක්කේ කුමක්ද? මෙය ගෙදර ගියොත් හම්බුනසී, මග හිටියොත් තෝනසී වගේ. මං හිතන්නේ කිසිම කොමිෂන් සභාවක් මේ වගේ ගැටලුවකට මං හිතන්නේ මුණ දීලා නැතුව ඇති. කොමිෂන් සභාව මේකට වාඩි වෙලා තීන්දුවක් ගන්න ඕනේ. ඒකට කලින් අපි දේශපාලන පක්ෂවල රැස්වීමක් කතා කරන්න වෙයි. කමිෂන් සභාවේ රැස්වීම නියම කරගෙන තියෙන්නේ අපි පළවෙනිදා හෝ දෙවෙනිදා. අපි නමුත් විශ්වාස කරනවා බැඳුම් කර සාකච්ඡාවේ අවශ්‍ය නම් දූෂණ විමර්ශන අවශ්‍ය නම් සාකච්ඡාවේ නැත්නම් සාකච්ඡා නොවිතේ ඡන්දය කොහොම හරි පෙබරවාරි 10 වෙනිදා තියයි කියලා. ඒ විශ්වාසය මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. මොකද තව තවත් මේ ඡන්දය අපට අල්ලන් ඉන්න බෑ. අපි කැමති මේක ඉක්මනට ඉවර කළා. අපට විවේකයක් ගන්න. මේ විදිහට ගියොත් අපි කාටත් විශේෂයෙන් අපේ දෙපාර්තමේන්තුවේ මට වගේ අයට සදාකාලික විවේකය තමයි එන්නේ මේ තවත් වැඩ කරොත්. මේක තවත් කල් දාන්න ගියොත් අපි ඒකට කැමති නෑ. පාර්ලිමේන්තුව කැඳවන්නේ අගමැතිතුමා. ඔව්. ඒකට අගමැතිතුමාට තමයි කැඳවන්නේ කරින් කැඳවන්නේ නැතුව ඉහැර කරන්න ඕනේ. ඒක අගම ඒක මැතිවරණ කොමිෂමට කියන්න බෑනේ. යන්න කියලා කියලා නෙවෙයි. ඉල්ලීමක් කරන්න බැහැ කියලා එකක් නෑ. ඒක කවුරු හරි හිතයිද කමිෂන් සභාවේ සීමාවෙන් ඔබට කියලා. පාසුම එකක් තියෙනවා. මේ නිකන් කියන එකක්. නියම දුන්නා ගෙදර ගියා. නියම දීලා ගියොත් ඒකත් ඡන්දයට බාධාවක්ද? මන්ද නෑ ඒක මේ කොළපාවක් නේ. මලොත් තමයි යන්නේ මේ දවස් ටිකේ. ඒක නිසා කොහොම හරි තියෙනවා. ඒ වචනේ දාන්න කොහොම හරි පෙබරවාරි 10 වෙනිදා තියෙනවා කියලා කිව්වයි. හැබැයි if කියලා දාන්න ඕනේ.